දැනටමත් 5500කට වඩා වැඩි පිරිසක් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. තවත් පැමිණීමට සිටින බලාපොරොත්තු වෙන සිටින පිරිස 40000කට ආසන්නයි. කරුණු කිහිපයක් මතුවෙනවා මේ සම්බන්ධයෙන්. එකක් තමයි ගුවන් ගමන් පිළිබඳව කාරණය. ගුවන් ගමන් විධිමත්ව සකස් වෙලා නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා න්‍යායලයන් සමාගම් මගින් විවිධ අවස්ථාවලදී විවිධ රටවල සිටින පුද්ගලයන් ලංකාවට රැගෙන ආවා. එහිදී ප්‍රමුඛත්වය ලබා දුන්නේ විදේශගතව සිටින ශිෂ්‍යයින්ට. දැන් අපි ශ්‍රමිකයින්ට ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙනවා. හැබැයි මේ ගෙන්වා ගැනීම වැඩසටහන යම් පමණකට අපිට අකර්මණ්‍ය වෙනවා. මොකද මේ පිටරට සිටින අය සමග විශාල රෝගීන් ප්‍රමාණයක් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ආසාහිතව සිටින පුද්ගලයන් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයත් එක්ක යම් පමණකට ඒ වැඩ කටයුතු මන්දගාමී වෙලා තිබෙනවා. ඒත් එක්කම නිරෝධායන සඳහා විශාල පරිශ්‍ර සහ විශාල ප්‍රදේශ අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා දවස් 14ක නිරෝධායනයකට පිටරටින් ඉඳන් එන සෑම පුද්ගලයෙකුම පත් කරන්න අවශ්‍ය නිසා ඉතාම ක්‍රමානුකූලව තමයි ඒක කරන්නට වෙන්නේ. හැබැයි මහුබිමට එන්න බලාපොරොත්තු සිටින සෑම ශ්‍රී ලාංකිකයෙකුම ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.